කොහොමද මගේ කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ඔන්න සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ගෑස් මගේ කස්ටම් ශ්‍රී ලංකා YouTube channel එකට අද මම මේ කරන්න හදන්නේ පේන් කරන එකක්වත් පේන් ගැන විස්තර කරන එකක්වත් ඒ මුකුත් නෙමෙයි මම මේ කර පෙන්නන්නේ කොහොමද හරියටම පේන් ගන්න එක ක්ලීන් කරගන්නේ කියලා අපි බලමුකෝ මුලින්ම ඇයි පේන් ගන්න එක ක්ලීන් එකේ තියෙන ක්ලීන් කරගන්න තියෙන එකේ වාසිය කියලා මෙහෙමයි උතන කාරණා දෙකකට කඩා ගන්න පුළුවන් ප්‍රධාන දේ තමයි තමන්ගේ පේන් ගන්න එක හරි ලස්සනට ක්ලීන් එකට ඔගොල්ලෝ කඩෙන් ගත්ත විදිහට සාපේක්ෂව ඒහා සමානවම තියෙනවා නම් මුලින්ම ඔයා වැඩක් කරන්න පේන් ගන්න එක අතර ගන්නකොට ඔයාට හිතෙනවා පොඩි ඔළුවට එනවා පොඩි කතන්දරයක් පොඩි පොඩි ගැම්මක් එනවා ඒ කියන්නේ ක්ලීන් ගන්න එකක් තියෙනවා මට ක්ලීන් ජොබ් එකක් කරගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒක හරිම කතාව ගත්තොත් ඒකම තමයි හේතුව අපි ගයි ගන්න එක ක්ලීන් කරගන්න ඕන කියන එක. සහ පේන්ට කෙනෙක්ට තියෙන්න ඕනේ ප්‍රධාන වශයෙන් ටූල්ස් ප්‍රමාණයක් තියෙනවා. මේකේ ප්‍රධානම කෑල්ල තමයි පේන් ගන්න එක. එතනින් පස්සේ සෑන්ඩින් බ්ලොක් එක ගන් ලයිට් එකක් ගන්න එකක් එතකොට එතනින් ගියාම රෙගියුලේටර්ස් ඔන්න ඔය වගේ පේන්ට කෙනෙක්ට අත්‍යවශ්‍යම සෑන්ඩර්ස් ගත්තොත් අත්‍යවශ්‍යම ටූල්ස් තියෙනවා. ඒ ටූල්ස් ටික තමන්ගේ ප්‍රොෆෙෂන් එක සහ තමන්ගේ ස්කිල්ස් වලට ගොඩාක් බලපාන දෙයක්. එතකොට අපි මේක නිකන් අර සම්ප්‍රදායකව කියන දෙයක් නෙමෙයි. මේක අර පර්සන්ලි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අර මතයක් තියෙනවනේ. තමන් පාවිච්චි කරන භාණ්ඩයට ගරු කරන්න පුරුදු වෙන්න කියලා. ඒක ගොඩක් වෙලාට මේ ඔටෝ බොඩි සහ මේ ඔටෝ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කතන්දරය. ටූල් එකක් ගත්තොත් අපි ඒ ටූල් එකට ආදරය වෙන්න ඕනේ කියලා. ඒක කොච්චර මම දන්නේ ඒකට කොහොමද විස්තර කරන්න කියන්න. හැබැයි ඒක ඇත්ත කාරණයක්. ඒක මේ මහා දේවත්වයෙන් අදහන වගේ කන්නේ නෙමෙයි. නමුත් අපි යූස් කරන බඩුවට හරියට ට්‍රීට් කළොත් එහෙම අපිට ඒක කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඒක අපේ පොකට් එකට හොඳයි. ඔන්න ඔය හේතුව තමයි ප්‍රධාන වශයෙන් අර අපේ හිත ඇතුළට එන්න ඕන එකක් තමයි මේ අපි පාවිච්චි කරන equipment මේ equipment අනිවාර්යෙන් clean වෙන්න ඕන කියන්නේ. අනිත් කාරණය තමයි pain ගන්න එක clean කරන එකේ ලොකු ආසියක් තියෙනවා. හේතුව pain දැන් අපි metallic paint වලට ගොඩක් මේ ප්‍රශ්න තියෙනවා. හේතුව අපි කැට හැම වෙලාවෙම pain ගන්න එකේ විසිරලා තියෙනවා. නොසරලා අස්සට මේවා හැම වෙලාවෙම යනවා. එතකොට ඕගොල්ලෝ වෙන paint එකක් ගන්නකොට අර paint වලින් පොඩි පොඩි dust අනම්ම නම් එන්න පුළුවන්. එහෙමම නොසල් හරි චූටි ඒ නොසල් වලට පේන්ට් එක ක්ලොග් වෙන්න පුළුවන්. පරණ පේන්ට් ක්ලොග් වෙලා ඕගොල්ලෝ හරියට ස්ප්‍රේ කරගන්නකොට සමහර වෙලාවල්දී පේන්ට් ගන්න එකේ පැටර්න් එක වෙනස් වෙන්න පුළුවන්. හරියට ස්ප්‍රේ වෙන්නේ නැහැ, හරියට ෆ්ලූයිඩ් හරියට ෆ්ලෝ වෙන්නේ නැහැ, පැනල් එකක් හරියට කවර් වෙන්නේ නැහැ. එක එක තැන්වල පොඩි පොඩි ප්‍රශ්න හිටින්න ගන්නවා. එහෙම තමයි ස්ප්‍රේ පැටර්න් එක දැන් එයා කැප් එක ක්ලොග් වුණොත් එහෙම එක පැත්තක් ලොකු වෙලා එක පැත්තක් අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම සමානව පේන්ට් ගන්නකින් එන ෆ්ලූයිඩ් ප්‍රමාණය හරි විදිහට ස්ප්‍රේ වෙන්නේ නැති ප්‍රශ්න වෙන්න පුළුවන්. පේන්ට් එක නෙට් ඕනේ තවත් දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ වගේ ගන් ප්‍රොපර් ගන් ක්ලීනින් කිට් එකක් තියෙනවා. පේන්ට් ගන්න එක අන්බොක්ස් කරාම හම්බෙන බ්‍රයික බ්‍රෂ් එකකින් විතරක් අපිට පේන්ට් ගන්න එකක ඩියුරබිලිටි එක රඳාපවතින්නේ නැහැ ක්ලීන් කරනකොට. අපිට සාමාන්‍යයෙන් මම කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා මෙන්න මේ වගේ අනිවාර්යයෙන්ම ටූල් සෙට් එකක් තියෙන්න ඕනේ අපේ ගන්ස් ටික ක්ලීන් කරගන්න. දැන් මම අද පෙන්නන්නම් මේක හරියටම යූස් කරන විදිහ. තව පොඩි කේස් එකක් තියෙනවා. මම කොයිම වෙලාවක ඒ කියන්නේ කොයිම වෙලාවකවත් මම පාවිච්චි කරන්නේ නැහැ ඔය normal local thinners. දැන් මගේ වර්ක්ෂොප් එකේ වැඩිපුරම වියදම් වෙන්නේ මට. මගේ වර්ක්ෂොප් එකට වැඩිපුරම වියදම් වෙන්නේ thinners වලට. ඒකට හේතුව මම ගන්න එක ක්ලීන් කරන්න මාර විදිහට මට ගන්න එකක් හරි ලස්සනට ක්ලීන් කරගන්න ඕනේ. දැන් මගේ වර්ක්ෂොප් එකට ආපු කට්ටිය දන්නවා මගේ ගන්න එකක් මාර ක්ලීන්. ඒකට හේතුව මේ මට ඒක ඒ විදිහට තිබ්බේ නැත්තම් එහෙම ඒකේ පාඩුව මට සෑහෙන්න බලපානවා. එකක් දැන් අපි අත්වල තින්ත ගාගෙන ඇඳුම් වල තින්ත හලාගෙන හැමම ඉන්න කෙනෙක් නම් ඒ ඇඳුමම හොදන්නේවත් නැතුව ඇඳලා හැම ඒ ගන්න එක දැක්කාම ගන්න එකේ කැප් බ්ලොක් කැප් වලින් සහ මේ දෙපැත්තට තින්ත පෙරිලා ගන්න එකේ තිබ්බ පාට නෙමෙයි වෙන පාටක් වගේ එහෙම තියෙනකොට කස්ටමර් කෙනෙක් වුණත් දෙපාරක් හිතන්න බලන ඔයා දිහා
මූ හමු මෙහෙම දුගේ ටූල්ස් තියාගෙන ඉන්නේ කියලා. අනිත් කාරණේ තමයි එහෙම් පිටින්ම ඔයාගේ වර්ක්ෂොප් එක නිකම්ම නිකම් බාස් කෙනෙක් වැඩ කරන ගරාජ් එකක් විදිහට හිතනවා. එතකොට එයාලා මුදල ගැනත් ඔන්න ඔයගේ දේව මුදලක් ගැන උගලෝ කියනකොට දෙපාරක් තුන් පාරක් ඒව ගැනත් හිතනවා. හේතුව මිනිස්සු නිසා මිනිස්සු අදහස් හිතාගන්න විදිහ වෙනස්. බාහිර ස්වරූපේ බලලා දේවල් රීඩ් කරලා තමයි ප්‍රධාන වශයෙන් මිනිස්සු දේවල් ගැන හිතන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ වෘත්තිය හරි ලස්සනට කරගන්න ඒකින්ද තමන්ගේ ටූල්ස් ටික හරි ආදරෙන් පරිස්සම් කරගන්න. දැන් ලංකාවේ තුලේ තාම ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ PPS සිස්ටම් එකක්. ඒක ගොඩක්ම යූස් උනේත් ඔය තිනර් ප්‍රශ්නේ ලෝකේ තියෙනකොට ලොකු ස්ටේජ් එකක් යන නිසා ගන් මොකද ගන් එකේ කප් එක ක්ලීන් කරගන්න තමයි ගොඩක්ම තිනර්ස් ප්‍රමාණයක් වැය වෙන්නේ. ඒක කප් එක ගොඩක් ලොකු ගන් එකට සාපේක්ෂව ඔන්නෝය දේ නැති කරන්න තමයි PPS සිස්ටම් එකක් ගෙනද ඉස්සරහට කාටෙක් එකෙන් PPS සිස්ටම් එකක් එළියට දායි. ඒක මේ දවසට ටිනර් ලීටරයක් ගෙනල්ලා එහෙම දේවල් නෙමෙයි. ඒක ලොง ටයිම් ඕගොල්ලන්ට සෑහෙන්න පොකට් එකට හොඳ වෙන දෙයක්. සාමාන්‍ය මේ ඉන්ඩස්ට්‍රි එකේ කතාවක් තියෙනවානේ මේ වැඩ කරාට කොච්චර කරත් පාඩුයි එහෙම කියලා. ඔය පාඩු වෙන්න හේතුව අපි හරියට මැනේජ් කරගන්න දන්නේ නැහැ අපේ දේවල් ටික. පොඩි දෙයක් කියන්නම් එතනින් මොකද මේ වීඩියෝ එකට අදාළ නැති දෙයක්. කිසි වෙලාවක හිතන්න එපා ඕගොල්ලන්ගේ බිස්නස් එකේ සල්ලි ඕගොල්ලන්ගේ කියලා. එහෙම නැහැ. මම නම් කරන්නේ බිස්නස් එකෙන් මට ලැබෙන ආදායම්, ජොබ් එකකින් මට ලැබෙන ආදායම් මම හැම වෙලාවෙම පහෙන් එකකට කඩනවා. පහෙන් එකකට කඩලා මම මාසේ අන්තිමට මගේ පොකට් එකට මම ගන්නේ මුළු amount එකෙන් පහෙන් එකක් විතරයි. ඊටු පහෙන් හතරම මම ඉන්වෙස්ට් කරන්නේ මේ බිස්නස් එකට. මැටීරියල් වලට වෙන්න පුළුවන්. මගේ බිස්නස් එක රන් වෙන්න ඕනේ දේවල් වලට වෙන්න පුළුවන්. එහෙමම මේකේ බිල්ස් තියෙනවා. ඒ පේමන්ට් වෙන්න පුළුවන්. එහෙමම මම මගේ බිස්නස් එකට වෙනම account එකක් හදාගෙන තියෙනවා. ඒකේ මුදල් මම ඉතුරු කරගෙන යනවා. හේතුව හදිසි අවශ්‍යතාවය වලදී සමහරට එකපාරට කම්පෙස් එකක් ඩැමේජ් වෙන්න පුළුවන්, ගන්න එකක් ඩැමේජ් වෙන්න පුළුවන්, අපිට මොකක් හරි ටූල් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රධාන අපිට පුළුවන් ඒකෙන් ඒක රිකවර් කරගන්න. ඒක හින්දා හොඳට මතක තියාගෙන බිස්නස් එකේ සල්ලි ඔයාගේ නෙමෙයි, බිස්නස් එකේ සල්ලි බිස්නස් එකේ. හරි. දැන් අපි මේ වැඩේට ආවොත් එහෙම මම කිසි වෙලාවක ගන් එකක් ක්ලීන් කරගන්නවත් ඔය ලාභ තිනස් තියෙන NC තිනස් ඔය ඔයගලන්ට ගන්න පුළුවන් ලීටරේ 450ට 500ට මම මගේ පේන් ගන් වලට ගන්නේ නැහැ. හේතුව ඒ තිනස් ගොඩක් සැරයි. මේවැ මේ තියෙන වොෂර්ස් හැම වෙලාවෙම ඒව නිසා තැම්බෙන්න පුළුවන්. පුළුවන් නෙමෙයි තැම්බෙනවා. එතකොට ගන් එකක තියෙන කාලය ඩියුරබිලිටි එක එන්න අඩු වෙනවා. අපි කොච්චර වොෂර් කිට් දැම්මත් වොෂර් කිට් එක වැලිඩිටි පොයින්ට් එකට වඩා ඊට අඩු කාලයකදී ඒ වොෂර් කිට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මම හැම වෙලාවෙම රෙකමන්ඩ් කරන්නේ ඒ වැඩේටත් PU තිනර්ස්ම තමයි. ලැකර් තිනර්ස් කියලා තියෙනවා ලෝකේ જાතියක්. ලැකර්ස් තිනර්ස් වෙනමම හදන්නේ මොයි ක්ලීනින් වැඩවලටම තමයි. හැබැයි ඒව ලංකාවේ තුල ගන්න නැහැ. හැබැයි මම කොච්චර වියදම් වුණත් මම මගේ ගන් ටික මට ඊට වඩා වටිනවා වැඩක් එළියට දාගන්න ඕන හින්දා මම PU slow thinner එකක් පාවිච්චි කරනවා ගන් එකක් ක්ලීන් වෙන්න. ඔගොල්ලෝ NC thinner එකකින් ඔය normal local thinner එකකින් ගන් එක ක්ලීන් කරනවට වඩා ඔගොල්ලොන්ට පුළුවන් නම් try එකක් දීලා බලන්න. normal thinner එක රිදිකැලලකට thinners ටිකක් දාලා, ඒ කියන්නේ slow thinner එකක් රිදිකැලලකට දාලා ගන් එක නිකන් ක්ලීන් කරන්න. ඒත් වැඩිපුර ප්‍රමාණයක් ඔයාලා ක්ලීන් කරගන්න පුළුවන් වෙයි. ලොකු dust එකක් සහ oil spray ප්‍රමාණයක් ඔයාගේ රිදිකැලලට එනවා. ඒකින්ද තිනස් පාවිච්චි කරනකොටත් ඔන්න ඔගොල්ලෝ තියාගන්න. මුලින්ම අපි මෙන්න මේ ක්ලීනින් කිට් එක ගමු. මේකේ තියෙන ගොඩක් ටූල්ස් අපිට ඕන වෙනවා. මං ගාව ගන්න ලුබ්‍රිකන්ට් නැහැ. ලුබ්‍රිකන්ට් තිබ්බනම් අපිට අනිවාර්යයෙන්ම වොෂර්ස් වලට මෙන්න මේ ටික දාගන්න මේ වගේ සෙට් එකක් ඕන වෙනවා. දැන් මට ලුබ්‍රිකන්ට්ස් නැහැ. මට මේකේ තියෙන ගොඩක් ටූල්ස් අනිවාර්යෙන් දැන් මේ වැඩේට යූස් වෙනවා. මුලින්ම කරන්න ඕනේ මම රෙදිකැලි වලට වඩා මම ගොඩක් කලකට පේපර් ටවල්ස් යූස් කරනවා. හේතුව පාවිච්චියට ලේසි දේවල් හරි ඉක්මනට හොඳටම ක්ලීන් කරගන්න පුළුවන්. ඒකෙන්ද මම පේපර් ටවල්ස් යූස් කරන්නේ. අනිත් කාරණය තමයි ගන් එකක් හරි හැම දෙයක්ම මේ ඔටෝ බොඩි ඉන්ඩස්ට්‍රි එකේ යූස් දෙයක් කිමිකල්ස් එක්කනේ තියෙන්නේ. ඒක නිසා අපේ සේෆ්ටිය ගැන හිතා ගන්න ඕනේ. පුළුවන් තරම් අද්දකවත් පරිස්සම් කරගන්න. මොකද අපි හැමදේම අද්දකෙන් යල්ලන්නේ. ඒකෙන්ද ග්ලව්ස් නම් අනිවාර්යයෙන්ම දාන්න. මුලින්ම මම මේ වගේ පොඩි බෝතලයක් ගන්නවා. මගේ තිබ්බා මේ වැඩේටම එකක්. ඒක කාලේ සවුත් වෙලා මේ
ඒක පොඩ්ඩක් කැඩිලා තියෙන මම දැන් නැවත බොටල් සෙට් එකක් ගන්න ඕනේ මේ ක්ලීනින් වැඩවලට ඒ දේවල් වලට මම මුලින්ම මෙන්න මේ ට්‍රාන්ස් පොඩ්ඩක් දා ගන්නවා මේකට එහෙමම පිරිසිදුම මේකක් ගන්න ඕනේ අතුල් පැත්ත හොඳටම ඩස් නැති වෙන්න ඕනේ ඒකට ට්‍රාන්ස් ටිකක් දා ගන්නවා මොකද අපිට නීඩල්ස් වොෂර්ස් අපේ යා කැප්ස් ඒ හැමදේම මේකට දා ගන්න ඕනේ වෙනම පොඩ්ඩක් ටිකක් වෙලාවක් තියන්න මේක මම මෙහෙම දාගෙන තියෙන්නේ මෙතන පොඩ්ඩක් ලොකු මෙස් එකක් වෙයි තව ටික වෙලාවකින් කරන්න දෙයක් නැහැ ක්ලීන් කරනකොට එහෙම තමයි මම මේකට දාගන්නේ අපිට පොඩ්ඩක් තදින් මිරිකන්න තියෙන දේවල් තියෙනවා මේ පේන්ට් එහෙම ගැලවිලා යන්න ඒක හින්දා අපි ඒකත් තියාගන්න ඕනේ මෙන්න මේ වගේ බෝතලයකටත් දාගන්න ටියර්ස් ටිකක් ඒකිනුත් ඒක අනිවාර්යෙන් ඕන වෙනවා දැන්ට අපි තියාගමු අපේ ගන් එකේ දේවල් ටික දැන් මේක රෙගුලේටර් එකක් පාවිච්චි වෙනවානේ ඒක නිසා මට රෙගුලේටර් ඩැමේජ් කරගන්න ඕනේ නැහැ මම රෙගුලේටර් එකක් ගලවනවා මම ඒකයි හොඳ ක්වොලිටි රෙගුලේටර් එකක් පාවිච්චි කරන්න කියන්නේ මේ ඔයගලන්ට පේනවාද මම ට්‍රෙඩ් සීල් පාවිච්චි කරලා නැහැ එතකොට රෙගුලේටර් එකක් මෙයා වෙන්න හොඳ රෙගුලේටර් එකට किसी वेला थ्रेड सील दान दें थ्रेड मेके क्वालिटी थ्रेड पत्ते हेम किसी वेला लीक आगे मुल मे टी देशीय के बल मेन एक पसपेन कैपे कपी मुल पोटे गलव लाइन कर निगास देखा मैं कपार गलो आना इट पास से नोलन पे ना तीख बे पारणा तीन तक देख कम बैठे ना ऐहम मम्मा यहाँ क्या पेक गलो गान नोने इट पास से अबे फ्लुइड टिप पेक गलो गान नोने एक तीनों आ मैं गाने के तीनों पीटा पैतर वशर का ऐहम मिस प्रिंट ने कर एट गत्तिया गान नोने මේ කැප් එක පැත්තකින් තියාගන්න දැන් ඕගලන් ට්‍රිගර් කරාම එනවා නීඩල් එක එළියට ගන්න ඒක මක්කලින් ඕගලන්ට පේනවා තින්ත එහෙම තාම තියෙනවා ඒකේ මේක දාගන්න ඕකට පස්සේ මේක 10 mm එකක් තියෙන අපිට මේ ෆ්ලූයිඩ් ටිප් එක ගලව ගන්න මේක ගලව ගත්තා මම මේකේ මේ වොෂර් කිට් මාරු කරන්න යන්නේ නැත්තම් අපිට සම්පූර්ණයෙනවා මේ ඔයගලන්ට පේනවා මෙන්න මේ විදියට වෙනම මේ මේ ගන් එක වෙනම ගලවලා කැලිවලට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඕරින් සෝෂල් කිට් වෙනම එනවා ඒකට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේ ගන් එක අලුත් හින්දා නැත්තම් මම ළඟ එක්ස්ට්‍රා මේ මේ රිපෙයාර් කිට් එකේ හම්බ වෙනවා ඔයගලන්ට ටිප් එකක් දාගන්න ඒකට මේක ගන්න එක අලුත් නිසා මම කිසි වෙලාවක මේ ටික නැවත ගලවන්න යන්නේ නැහැ මේ ටික ගලවන් ගලෙව්වොත් පුළුවන් තරම් අනිවාර්යෙන්ම ලුබ්‍රිකන්ට් එකක් යූස් කරන්න වෙනවා හැබැයි අපි ලුබ්‍රිකන්ට් නැති නිසා මම මේක ගලවන්න යන්නේ නැහැ ඔන්න සම්පූර්ණ ගන්න එක බොඩි එකෙන් අයින් කරලා තියෙන්නේ හරියට ප්‍රොපර් ක්ලීන් කරගන්න පුළුවන් තරම් මෙන්න මේවත් මෙන්න මේ දේවල් පවා ගලවන්න ඒක නම් සාමාන්‍යයෙන් මාස එකමාරකට දෙයකට සැරයක්වත් කරගන්න පුළුවන් නම් හොඳයි දැන් ඔයාලට පේනවා මේ ගන්ස් දෙකම मगे मट मम डेली क्लीन करसाचर लोक इश्यू कट वे बैक करना मेटिक पन्नला अरे विधिट मे कैलीट गए मेके महालोक प्रश टिकाकने मे गोम गलोल तीब नीलंगट मे 0.8 गेक सेम या हुआ ෆ්ලූයිඩ් නොසල් එක ගත්තා මේ ටික අයින් කරගත්තා මේ නීඩල් එක ඔයගලන් පේනවා ඇති මෙන්න මෙතන තින්ත තාම තියෙනවා මේ ටික ගත්තා දැන් ඒක ෆ්ලූයිඩ් ටිප් එක ඔයගලන් පේනවා ඇති දැන් මේ පරණ පේන්ට් එනවා එළියට හේතුව අපි කොච්චර හරියට ක්ලීන් කරත් ඒව ඇතුලේ රැඳිලා තියෙනවා. නොය නිසා තමයි ජොබ් එකක් ඉවරුනහම් පුළුවන් තරම් ෆ්ලූයිඩ් පැත්තට සම්බන්ධ ටික සහ සම්බන්ධ දේවල් ටික
ඔගොල්ලන්ට ගලවන්න ඕනේ කියන්නේ දැන් අනිත් කාරණේ තමයි ඔගොල්ලන් එයා ඉන්ලට් එක ඔගොල්ලන්ගේ එයා එක හරියට පිරිසිදුව නැතුව ඔගොල්ලන්ට වෝටර් සෙපරේටර්ස් මොනවත් ඔයිල් සෙපරේටර්ස් නැතුව ෆිල්ටර් වෙන්නේ නැතුව කෙලින්ම එයා ලයින් එකට එනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම ක්ලීන් කරගන්නම ඕනේ ක්ලීන් එයා එකක් තියෙන හින්දා මගේ මේකට ඔයිල් සහ වතුර එන්නේ නැහැ අනිත් කා ඊට පස්සේ ඔන්න මේ කැප් එකක් දාලා ගමු ප්‍රධානම දෙයක් තියෙනවා අපි දැනගන්න ඕනේ ඔගොල්ලොන්ට ඔගොල්ලෝ දන්නවා ඇති මේ පොට් එකේ මේ උඩ එනවා මෙන්න මෙතන එහා එකක් එළියට යන්න පොඩි කැප් එකක් ඒකේ තියෙනවා එක තහිලක් විදලා තියෙනවා ඒකේ මෙන්න මෙහෙම ඩිරෙක්ෂන් එකක් තියෙනවා ඒක තියෙන්න හේතුව මුකුත් නෙමෙයි මේ මෙන්න මේ ඩිරෙක්ෂන් එක හැම වෙලාවෙම කැප් එක තද කරාට පස්සේ ඕගොල්ලෝ හැම වෙලාවෙම ඒක ගන් එක ස්ප්‍රේ කරන පැත්තර නෙමෙයි ප්‍රතිවිරුද්ධ පැත්තර තියාගන්න. හේතුව හදිස්සියරි ගන් එකෙන් මේ පොට් එකෙන් එළියට ෆ්ලුයිඩ් ආවොත් ඕගොල්ලෝ මික්ස් කරලා තියෙන තින්ත එක එළියට ආවොත් මෙතනින් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට තිබ්බොත් දැන් ඕගොල්ලන් ගන් එක ඔයම කෙලින් අල්ලනකොට මේ හිල කෙලින් අතර තිබ්බොත් ඕගොල්ලෝ ගන් එක ගොඩක් ඇන්ගල් කරලා පේන්ට් කරන වෙලාවෙදී මෙන්න මෙතනින් බිමට ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේකේ ඩිරෙක්ෂන් එකක් දීලා තියෙන්නේ. උඩ පැත්තට හැම වෙලාවෙම ගන් එකේ එහා කැප් එකට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේක තියෙන්නේ. අනිත් කාරණය තමයි ගන් එක ක්ලීන් කරනකොට මෙන්න මේකේ මේ තියෙන තව් දෙකම මෙතන මේ ලොකු කෑල්ලයි මෙන්න මේ පොඩි හිලයි ඒ දෙකම හොඳට ක්ලීන් කරගන්න හේතුව හරියට එයා එක ආවේ නැත්නම් එහෙම ඔයාගේ පොට් එකෙන් පල්ලෙහාට බහින්න නැති වෙනවා තින්ත. එතකොට ඕගොල්ලෝ කොච්චර ෆ්ලූයිඩ් නොසල් එක හැරියත් ෆෑන් එක කොච්චර හැදුවත් ෆෑන් එකක් වයිබ් වෙන්නෙත් නැහැ ෆ්ලූයිඩ් නොසල් එක හරියට ෆ්ලූයිඩ් එළියට එන්නෙත් නැහැ. ඒක නිසා මේක හරියට මේක ක්ලොග් වුණොත් ඔයාට හරියට පේන්ට් කරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ චූටි කෑලි මේ චූටි කෑල්ල ගැන ලොකු අවධානයක් දෙන්න. මොන විදිහට සම්පූර්ණ ගන් එක ගැලෙව්වා. දැන් තියෙන්නේ මුලින්ම ක්ලීන් කරගන්න දේවල් ටික. මුලින්ම අපි මේකට යූස් කරනවා සාමාන්‍ය ඒ කියන්නේ මේ වගේ නෝමල් බ්‍රෂ් එක යූස් කරගන්නවා හේතුව ටින ටිකක් අරගෙන මෙන්න මේ වාගේ නීඩල් එක ක්ලීන් කරගන්න. හොඳටම නීඩල් එක ක්ලීන් කරගන්න. පේපර් ටවල් නම් ටිකක් වැඩි පුර යනවා. පොඩ්ඩක්වත් ඒකේ කුණු මොනවද තියෙන්න බෑ. අනිත් එක තමයි මේක වැලිකොළ වල වලින් අල්ලන්න එපා. පුළුවන් තරම් මේ තින්ත ටික ටිනර්ස්ම යූස් කරලා යවන්න. වැලිකොළ වලින් ඇල්ලුවොත් ඔයාගේ 1.3 හෝ 2 මොකක් හරි තියෙන ටිප් සයිස් එකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඒ ටික මම ක්ලීන් කරලා පැත්තක තියාගන්න. 0.8 එකක් ගමු. ඒ වි සේම් මේ විදිහටම සම්පූර්ණ ක්ලීන් කරගන්න. ගොඩක්ම මේ ප්‍රශ්නේ ඕගොල්ලන්ට එන්න පුළුවන් මෙට්ලික් පේන්ට් එකක් කරාම තැන් තැන් වල තින්ත රැඳිලා තියෙනවා. ඒක හොඳට ඔළුවට ගන්න. ඔය දෙක වේලෙන්න තියන්න. ඊළඟට අපිට ඕනේ වෙනවා මේකේ මොඩල් දෙකකින් හැදිලා තියෙනවා. එකක් තියෙනවා අපිට පොඩි තුඩවල් ටිකක් ඇවිල්ලා තියෙනවා. මම පෙන්නන්නම් ඒවා යූස් කරන විදිහ. අපි මුලින්ම එක තුඩකට තුඩක් හරියට සෙට් කරගෙන ඉමු. මොකද ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන මම ඒක කරන විදිහ පෙන්නන්නම්. ඒක තුඩ දා ගන්නවා අපි. මේකට එන්න තව එකක් තියෙනවා. මේ එකම විදිහේ ಜಾති දෙකක් තියෙනවා. හැබැයි මේ එකක් වැටෙන්නේ තුඩවල වලට අනික දාන්න වෙනම පින්සලක් තියෙනවා. මේකට අපි දාගමු මෙන්න තුඩ. මේක ෆික්ස් කරගත්තා.
එහෙම මෙන්න මේ චූටි පින්සලක් තියෙනවා මේකට එන මේ හැම එකක්ම ඕනේ වෙනවා ඔයගලන්ට. ඉතින්ද කිසි දෙයක් මේකේ තියෙන කිසිම දෙයක් වැඩක් නැත්තේ නෑ මේ හැම දෙයක්ම ඔයගලන්ට වැදගත් වෙනවා. දැන් මේක දාගමු එඩිටර්. එහෙම්මම මට ඕනේ වෙනවා තව ඉතින් බ්‍රෂස් සයිසස් ගොඩකින් තියෙනවා ඒකේ අපිට අනිවාර්යෙන් මේ සයිසස් වලින් ගොඩක් දේවල් ඕන වෙනවා මොඩල් එකේ හැටියට ගොඩක් ලොග් වෙලා තියෙනවා නම් මේකේ තියෙන මේ මේ ඝනකම දේවල් හැම එකම යූස් කරන්න වෙනවා දැන් මේ චූටි එකක් ඕනේ මට ඒ ටික තියාගත්තා මේ වගේ සොෆ්ට් එකක් ඕන ටිකක් ලොකු එකක් අපි ඒකට තියෙනවා අපිට මේ ගොඩක් හදට ක්ලොග් වෙලා තියෙන පේන්ට් එකක් යවන්න වෙනම ගොඩක් හයි එකක් තියෙනවා දැන් මේක එච්චර ලොකු ඩැමේජ් එකක් නැහැ එහෙනම් මම මේ ටික ගන්නෙ නැහැ මොනවා විදියට නිකන් ඔපරේෂන් තියෙට එකට ඕනේ ටූල් සෙට් එකක් වගේම තියෙනවා මම ඒක තමයි හැම වෙලාවෙම කියන්නේ මේකත් ඩොක්ටර්ස්ලා ඒ හැමෝම කරන වෘත්තිය ඒ වෘත්තියයි මේ වෘත්තියයි කම්පයා කරන්න යන්න එපා හැබැයි අපි මේ හැම වෘත්තියෙම ගරු කරන්න ඕනේ දේවල් ටික ඕගොල්ලන්ට දෙන්න. මොකද මේ හැමදේම ක්ලීන් කරන්න ඕනේ ටූල්ස් ඕගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන විදිහ. දැන් මම මෙන්න මේ ලොකු ටිප් එක. මේ වටේ තියෙන ටික මුලින්ම බ්‍රෂ් එකෙන් ක්ලීන් කරගන්න. ඊළඟට ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ චූටි හිල් ගොඩක් තියෙනවා. ඒවෙන් තමයි එයා එක එන්නේ කිසි වෙලාවක ඒවෙන් ෆ්ලූයිඩ් එලියට එන්නේ නැහැ ෆ්ලූයිඩ් එන්නේ මෙන්න මේ චූටි නොසල් එකෙන් විතරයි මේ සම්පූර්ණ තියෙන්නේ එයා ටික එයා ඒ කියන්නේ හුලං එන තැන් ටික ඒ ටික අනිවාර්යයෙන්ම ක්ලීන් වෙන්න ඕනේ ඒකට තමයි මේක ක්ලොග් වෙලා නැති වුණත් මම පුළුවන් තරම් දාලා බලනවා මෙන්න මේකේ චූටි තුඩවල් තියෙන්න ඕනේ ඒකට ඒ හැම එකක්ම හරියට දාලා කිසිම දෙයක් ක්ලොග් වෙලා නැහැ කියන තැන ෂුවර් කරගන්න क्लीन करना पुड़वाई मेन मे चूटी ब्रश तीन क्लीन करूज करना मेन मे चूटी ब्रश तीन टीका पोंगोल संपूर्ण अतूल क्लीन कर पड़ी बोतल टीना तीन डस्ट कोम मेकट बैठना विधि अनीत मुसर लेगा तपि क्लीन कर එයායකෙන හිල් ටික ගන්න නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඒ එකක් හරි ක්ලොග් වෙලා තිබ්බොත් ඔයාට හරියට ෆෑන් එක වැඩ කරන්නෙත් නැහැ හරි පැටර්න් එකක් ගන්නත් බෑ ඊළඟට අතුල් පැත්ත මේ ටික ක්ලීන් කරගත්තා ආපහු ටින ටිකක් දැම්මා මොන ওই ටික පැත්තකින් දීපන් දැන් අනිවාර්යයෙන්ම මෙන්න මේ පොඩි කෑලි දේවල් ගැන ඔයගොල්ලෝ ගොඩාක් අවධානය දෙන්න ඒවට අපිට පුළුවන් ගොඩක් තින්ත නැත්තම් මෙන්න මේ වගේ දෙයකින් මේ හැම එකක්ම මකා ගන්න හේතුව ඔරිජිනල් තත්ත්වෙම ලස්සන්ටම තියෙන්න ඕනේ ස්ප්‍රේ ගන්න එකක් වුණාම ටිකක් ඔහොම තියා ගන්න අන්න එයා කැප් එක මේ එයා කැප් එක ගැනත් හොඳටම සැලකිලිමත් වෙන්න මෙන්න මෙතන තියෙන මෙන්න මේ චූටි නොසල් වලින් තමයි අර ලොකු ඔගල කලින් දැක්ක ලොකු හිල් වලින් එන හුලම් පාර මේ හිල් දෙකෙන් තමයි එළියට යන්නේ. ඒතකොට මේක මොන යම් හෝ තැනකදී
ක්ලොග් වෙලා තිබ්බොත් හිර වෙලා තිබ්බොත් තින්ත වලට ඕගොල්ලන්ට කිසි වෙලාවක හරි විදියට ෆෑන් පැන් එකක් ගන්න බෑ. ඉන්දා ඉන්නේ හැම දෙයක් ගැනම ඕනේ වටත් වඩා අවධානය යොමු කරන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම ඕනේ තරමට වඩාම අවධානය යොමු කරන්න. දැන් එයා කැප් වල ගොඩක් වෙලාවට ඔන්න ඔහම ධාර හිටිනවා. ඒ හැම එකක්ම හරියටම ක්ලීන් කරගන්න. මොකද ගන්න එකේ කිසිම වෙලාවක පරණ තින්ත බිඳක්වත් තියෙන්න බෑ එළිය පිට හැම තැනම. මොකද මේ හැමදේම සමහරලාට පීල් ඔෆ් වෙලා පැනල් එක උඩට වැටෙන්නත් පුළුවන්. මෙහෙම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා ඕගොල්ලන්ට ගන්න එක හරියට ක්ලීන් කරේ නැත්තම්. වාසිය මෙන්න මේ ඇතුල් පැත්ත ගැන වැඩිපුර අවධානයක් දෙන්න. මොකද ඕ ස්ප්‍රේ හැම එකම මෙන්න මේ ඇතුලේ රැඳෙනවා. ඒක හින්දා ඒ ටිකත් හරියටම හොඳටම ක්ලීන් කරගන්න. මේක තියෙනවා දැන්ටම සෑහෙන්න මෙට්ලික් ඕවර් ස්ප්‍රේ ගියපු මෙට්ලික් ගොඩාක් තියෙනවා. මේ නොසල් එකත් පැත්තකින් තියාගත්තා. දැන් යමු අපි 201 ගන්න කේ නොසල් කිට් එකට. ඒකත් ඒ විදිහටම තමයි හරියටම ක්ලීන් කරගන්න. මේ තියෙන මේ චූටි නොසල් කිසිම එකක් කිසිම හිලක් බ්ලොක් වෙන්න දෙන්න බෑ. බ්ලොක් වුණොත් ඔයාට හරි විදියට පේන්ට් කරගන්න බෑ. හරි කප්පත්තකින් තිබ්බා ස්ප්‍රින්ට් එකත් ක්ලීන් කරගන්න. කප්පත්තකින් තියාගන්න. ඊට මේ මුලින්ම මෙන්නේ පොඩි පොඩි දේවල් කරලා ඉන්න. මොකද ඊට පස්සේ මේ පොට් එකට සහ ගන් එක හරියටම ක්ලීන් කරගන්න ලොකු තින්ත ප්‍රමාණයක් කරනවා සහ මේ පොට් එක අවුල් වෙන්න පුළුවන්. ඒක හින්දා ක්ලීන් වෙන දේවල් ටිකේ මුලින්ම පොඩි පොඩි දේවල් ටික හරියට ක්ලීන් කරගෙන ඉන්න. ඊළඟට මිලිමීටර් 600 කට් එකේ පොට් එක තමයි මේ. ඒකට අපිට ලොකු බ්‍රෂ් එක යූස් කරන්න පුළුවන්. ඒකෙත් මේ හිල හරියට සුද්ධ කරගන්න. රයිට්. ඒකත් හරි. ළඟට අපේ මේ ප්ලාස්ටික් එකක් ඉඳ මම හෙවි බ්‍රෂ් එකකට යන්නේ නැහැ. මම ඒකට මෙන්න මේ සොෆ්ට් බ්‍රෂ් එක යූස් කරනවා. මුලින් තේරෙන ඇති මේ විදිහට ක්ලීන් කරන්න බෑ. ඇත්තටම මේ ගන්න එකෙන් හෝ ඕගොල්ලෝ දත්ම දින පරණ බ්‍රෂ් එකක් අරගෙන ක්ලීන් කරන කට්ටියත් ඉන්නවා. ඒවැම් මේ විදිහට මේ ඔක්කොම දේවල් ටික හරියට ක්ලීන් කරගන්න බෑ. ඒකින්ද ඉන් ඩීටේල් ක්ලීන් කරගන්න අපිට ගන් ක්ලීනින් කිට් එකක් ඕනෙමයි. විදිහට හැම එකම හොඳටම ක්ලීන් කරගන්න. කිසිම ඕවර් ස්ප්‍රේ එකක් ඩස්ට් එකක් දැන් දෙන්න දෙන්න එපා. ඒක තමයි මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. ඔන්න පොඩි පොඩි දේවල් ටික ක්ලීන් කරලා ඉවර. දැන් එමු ගන් එකේ බොඩි එකට. දැන් ඔයගලන්ට පේන ඇති මේක නම් මහා ලොකු දේවල් ටිකක් නැහැ. ඒකට ප්‍රධානම හේතුව මම ක්ලීන් කරගන්නවා සාමාන්‍යයෙන්
වැඩක් ඉවර වෙච්ච ගාම දැන් මේ මේ ටික ඉවර වුණ ගමන් නිසා තමයි ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙච්ච නිසා තමයි මම ටක් ගාලා මේ ටික ක්ලීන් කරගන්නේ මේ කිසි තැනක ඕයිල් ස්ප්‍රේ හරි පරණ පේන්ට් හරි තිබ්බොත් ඒ පේන්ට් එක තියන්න දෙන්න එපා හැම වෙලාවෙම ක්ලීන් කරන්න විශේෂයෙන් මෙන්න මේ අවට හොඳට ඔළුවේ තියාගන්න මොකද පොට් එකේ රෙඩ් අස්සට තින්ත බහින්න පුළුවන් එහෙනම් ब्रश करना गोडी पड़ी गाने අනිත්‍යක තමයි මේ තමන්ගේ පැත්තට මේ බ්‍රෂ් පාවිච්චි කරගන්න එපා තිනර පාවිච්චි කරනවා නම් හේතුව මේ මැස් වලට යන්න පුළුවන්. ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දාගෙන කරන්න මම මාස්ක් එකක් දාන්න නැත්තේ එමුණුත් කියන දේවල් ඇහෙන්නේ නැති වෙනවා. ඒකනත් ඒකෙන්ද මේ අනිවාර්යයෙන් මාස්ක් එකක් දාගෙනම ක්ලීන් කරන්න පටන් ගන්න ट्रिगर्सोल එහෙම කරගන්න පුළුවන් නම් තවත් හොඳයි. මේකට අස්සවල මුල්වල හැම එකක්ම හරියටම ක්ලීන් කරගන්න. මොකද මේ විශේෂයෙන්ම මෙටලික් පේන්ට් වලදී මෙටලික්ස් ඕගොල්ලන්ට මේ ගන්න එක ඇතුලේ රැඳෙනවා ඉඩ තියෙනව නෙමෙයි රැඳෙනවම තමයි හේතුව ඒ ඇල්මිනියම් ෆ්ලේක්ස් මේ ගන්න එකේ හැමතැනම තියෙනවා ඊට පස්සේ සොලිඩ් කලර් එකක් ගහද්දි මෙටලික් වෙලා වැදිලා තියෙයි ඒකෙන්ද මේ අනිවාර්යෙන්ම හරියටම ක්ලීන් කරගන්න එකක් ඉවරයි දැන් අපිට පුළුවන් මේ පොට් එකට ඕනේ දේවල් ටික මුලින්ම මේ ටික කොහොම පොඩ්ඩක් යට දාලා තියෙනවා बस दी गाने के असेंबल कर बस दलू मेटिका बस पुडला तील क्लीन कर डैमेजेस तीन अट मे मेवागे तंग मे लखर हेम मे थ्रेड आप पोट वहां प्रश्न गाँव इवगन तीयन देवल टीक अड़पाड़ तीन इव बला मुड़म पड़ वैटे प्लास्टिक हेच्चर डैमेज डेली मेम क्लीन करना क्लीन नौकर अनिवार्य प्रश्न पड़वा टूब गण के बासीत में ओरिन्न मे हमलाम मेतनी पल्ले हट पड़ना ड्रिप्स धरागन इन पेनल बेरेन तीन संभावित सहन अटी बै गलोल क्लीन कर गेमेला तीन इक निशा Thank you.
මේ පිට ක්ලීන් කරගන්න විතරක් මේ ඔගොල්ලෝ පරණ ටිනේක යූස් කරගන්න නැත්නම් අතුල් පැත්තර නම් පරණ එක යූස් කරන්න එපා පුළුවන් තරම් අලුත් මේකකට යන්න ටික අතුල් පැත්ත ක්ලීන් කරගත්තා क्लीन कर क्लीन इन क्या थिंग क्लीन इन तमाइ एक शुद्ध कर शुद्ध कर दिखट शुद्ध कर पटांग पीट पीट मे परंद तीन अभी शुद्ध कर मेक दाह दरी मुखट मेक तीन डस्ट इतोट मे परण मेट्री मन सह මෙතනින් පස්සේ තියන්නේ ගන් එක සෙම්බල් කරගන්න මගේ මයික් එක වැඩ කරන්නේ නැති හින්දා මට මේක වොයිස් කරන්න වෙලා තියෙන්නේ ආපහු නැවත පුරුදු විදිහටම කලින් තිබ්බ විදිහටම ගන් එක රී ඇසෙම්බල් කරගන්න තියෙන්නේ මම මෙතන ඉඳන් ඒ ටික පොඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා මේ හේතුව ගන් එක ගලෝප් විදිය දැක්කව ඔයගොල්ලෝ ඇසෙම්බල් කරගන්න තියෙන්නේ ඒකේ අනිත් පැත්තන තමයි ඒ විදිහටම මුළු ගන් සෙටප් එකම ගන්ස් දෙකම නැවත රී ඇසෙම්බල් කරගන්නවා දැන් ඔයගලන්ට පේනවා මේක කොච්චර දුරට ඩස්ට් එකක් මේක ඇතුලේ තිබ්බද කියලා මෙතන පෙන්වන ප්‍රමාණය අඩුයි හේතුව මම ඩේලි ගන්නේ ක්ලීන් කරන හින්දා හැබැයි මේ තියෙන්නෙත් ඒ තරම් ඉතුරු වෙච්ච ඩස්ට් එකක් මේ ඩස්ට් එක තියාගෙන නැවත පේන් කරන්න හොඳ නැහැ දැන් මෙතන ඉඳන් දිගටම තියෙන්නේ ගන් එක රී ඇසෙම්බල් කරලා තියෙන විදිහ අවසානයේදී ඔයගලන්ට පෙනෙයි කොයි විදිහටද ගන් දෙකම තියෙන්නේ කියලා මම මෙතනින් වීඩියෝ එකේ නම් එන්ඩ් කරනවා අපි तो इसराट तब अलूत वीडियो वाली हमें मेक मैं मे वीडियो करेम मगे हल तिब गण करेट क्लीन कर गण कोहमद गीला एक निशातम मे वीडियो कले वॉइस करा वेच सामे मैक वेडकरा तू गया इतने पास मम वीडियो रिकॉर्ड कराट पास तमें मम दी दमे तीन दिखा तीन गण रि असेंबल कर विधि ओकोला बला पुलवांग गण तिब तत्र कोहमद गति गीला මම හැම වෙලාවෙම රෙකමන්ඩ් කරන්නේ හරි විදිහට ගන් එක ක්ලීන් කරගන්න ක්ලීන් කරොත් ඕගොල්ලන්ට තමයි වාසිය තියෙන්නේ තමන්ගේ ජොබ් එකට තමන් වැඩ කරන ටූල්ස් අනිවාර්යෙන් හොඳටම ක්ලීන් එකේ තියාගන්න විශේෂයෙන් පේන්ටර්ස්ලා නැත්තම් ඒකේ පාඩු විඳින්නෙත් ඔයාටම තමයි ඒකින්ද ඒක හොඳට ඔලු මතක තියාගන්න එහෙනම් channel එක subscribe කරගෙන යන්න
मगे सोशल मीडिया लिंक्स तीन एवं पड़ी फॉलो दागे अन्न अभी इस वीडियो के हम हेमोटम थैंक यू वेरी मच।